Top 40 chart එකේ අවසානයේ දැවලා තියෙන අපි පොඩි කෝල් එකක් ගන්නයි හදන්නේ. ඒ කෝල් එක ගන්න කෙනා ගැන මං අඳුනලා දෙන්නම්. හැබැයි චූටි අපි පොඩි වැඩක් කරනවා යුරේනි. මං ඔයාට තමයි බාර දෙන්නේ වැඩේ. හරිද? හරි මං කෝල් එක ගන්නවා මේ කෙනා. මේ දවස්වල TikTok වල හරිම ජනප්‍රිය කෙනෙක්. හරිද? දැන් එයා දන්නේ නැහැ ඔයයි මේ කෝල් එක ගන්න කියලා. හරිද? ඔයාගේ මයික් එක මෙහෙ තියෙන මේ කරගන්න. හා 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 ඔයා හෙඩ්ෆෝන් එකක් දාගන්න නැත්නම් ඔයාට ඇහෙන්නේ නැහැ මෙයා කියන ඒවා. අයියෝ. හරි. ඔයාට ඇහෙනව නේද? ඇහෙනවා. හරිනේ. ඇහෙනවනේ. හරි. දැන් චරිත් නිපුන් කියන්නේ TikTok වල මාර ෆේමස් මේ දවස්වල. හරිද? මාර ෆේමස්. එයා කෑම හදනවා. කෑම හදන කොල්ලන්ට කැමතිද? ආ අනිවාර්යෙන්ම මට උයන දන්නේ නැහැ නේ. හරි. දැන් එයා දන්නේ නැහැ වැඩේ ওই කෝල් එක ගන්න කියලා. හරි. මමයි කතා කරන්න කියලා එයා දන්නේ නැහැ. පොඩ්ඩක් ෆ්ලර්ට් කරන්නයි තියෙන්නේ ඔයාලට. හරිද? කෝල් එක කරන් දෙන්න. මගේ මේ මං ගුටි කන්නේ නැහැ නේ මේ පොඩි කොල්ලොන් ගෙන්. හරි. එහෙනම් එච්චරයි. හරි. ගන්නකො කෝල් එක මං මේ කතා කරා. හරි. ඕකේ. මගේ නම කියන්නේ නැතුව මං කතා කරන්න. ඕහනේ. ඔයාගේ නම කියන්නේ නැතුව කතා කරන්න ඉතින්. Hello Charit. Hello. Charit ඔයාට පොඩි කෝල් එකක් තියෙනවා මේ මෙතන ඉන්න කෙනෙක්ගෙන් චුට්ටක් කතා කරන්න පුළන්ද? හරි කමක් නැහැ දෙන්න. Hi Charit. කොහමද ඔයාට? මම හොඳින් ඉන්නවා. ඔයාට කොහමද? හොඳයි හොඳයි Charit. ඔයා TikTok එකේ රහාට කෑම හදනවා. ඔයාට ලක්ෂ 5ක් විතර ෆලෝවර්ස්ලා ඉන්නත් මම දැක්ලා තියෙනවා. මේ ඔයා රහාට කෑම හදනවා. හරි ලස්සනට ප්‍රසන්ටේෂන් කරනවා. මේ ඉතින් ඔයා හොඳටම වැඩේ කරනවා Charit. මේ මට ඇත්තටම මෙහෙම මං විශේෂයෙන්ම ඔයාට කතා කරන්න හේතුව තමයි මේ ඇත්තටම කියලා නම් මට මේ පරිපූර්ණයක්වත් හදාගන්න බෑ. ඉතින් මම හොයනවා සහකාරිය. දැන් අවුරුදු 20ක් තිස්සේ හොයනවා. ඔයාට වයස හැම ප්‍රශ්නයක් නැත්තම් ඉතින් මම මේ බැලුවේ ඔයාගේ පෙනුමත් හොඳයි, ඔයාගේ වැඩත් හොඳයි, කෑමත් හොඳයි. මං හිතනවා අනිත් ඒවත් ඔක්කොම හොඳ ඇති කියලා. ඉතින් ඒක නිසා මේ මම මේ බැලුවේ ඉතින් පොඩ්ඩක් ඔයාගේ කැමැත්ත අහන්න. ඉතින් මේ චරිත්‍ර වයස කීයද Charit? මට අවුරුදු 25යි. ආ මගේ වයස තමයි. මටත් 25යි. එහෙනම් ප්‍රශ්න අවුරුදු 5 ඉඳලා මේ ඕකේ නේ. ඕ යන්න හරි. ඇත්තටම කියනවා නම් මොකද මේ අපේ දෙමව්පියන්ට මගෙන් ගලව ගන්න, ඒ කියන්නේ මාව වදයක් නිසා, ඒ කියන්නේ මම පහවසර ඉඳලම වගේ මට සහකාරයෙක් හෙව්වා. ඉතින් කොහමරි දැන් අවුරුදු 20ක්. ඕ ඉතින් ඇත්තටම කියනවා 20 දැන් 20ක් 30 ඉඳලා හොයනවා. ඉතින් දැන් ඉතින් ඔයත් මගේ වයසම ඉතින් බලනකොට ඉතින් හොඳයිනේ. අනිත් එක ඒකට ගොඩක් වැඩි වගේ මාට නේද? මොනවාද? නෑ ඉතින් එහෙමත් නෑ Charit. ඉතින් අද කාලේ ඒවා ප්‍රශ්න නෙමෙයිනේ නේද? සුළු සුළු දේවල් නේ ඔවා. ඔයා කන්න බොන්න ඉතින් හොඳට. මට මෙහෙමයි, මං උදේ පාන්දර වැඩට යනවා. මට එතකොට ඉතින් බ්‍රෙක්ෆස්ට් එක හදලා ලන්ච් වලට සමහර වෙලාවට ගෙදර આવුත් නිකන් ලන්ච් එකත් හදලා තියන්න. මං ආයිමත් රැට ගෙදරින් ඩිනර් වගේ හදලා ඩිනර් ප්‍රිපෙයාර් කරලා තිබ්බනම් ඒ එච්චර තමයි Charit. වැඩි ලොකු දෙයක් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇත්තටම හස්බන්ඩ් කෙනෙක් විදිහට මං ඕ ඒ වගේ පොඩි සුළු සුළු දේවල් තමයි. ඕන්නම් ඉතින් චුට්ටක් වීකෙන්ඩ් එකකට නියම් රෙදි ටිකක් හොදලා දැම්මත් කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. තව මොනවත් ඕනේ නැද්ද? තව මොනවා මකුණු දැල් තිබ්බොත් ඒවත් පොඩ්ඩක් කඩලා තියන්න. නැ වාහනයක් තියෙනවා. වාහනෙත් පොඩ්ඩක් හේදුවර කමක් නැහැ. ඉතින් ඒ වගේ උයි පොඩ්ඩක් අර මොනාද උයි වගේ පොඩි පොඩි සුළු සුළු දේවල් තමයි Charit තියෙන්නේ මාව බැඳුත් කරන්න. එහෙම ලොකු දෙයක්. එතකොට ලොකු දේවල් මොනවද? ලොකු දේවල් කියලා ඇත්තටම නැහැ කරන්න Charit. ඒ කියන්නේ මාව බඳින එකේ තියෙන වට තියෙන ලොකුම වාසිය තමයි කියන්නේ ලොකු දේවල් කිසි දෙයක් කරන්න නැහැ වට. කරන්න නැහැ. දැන් ඔය කියපු ටික කරන්න Charit ඔයා කැමතිද? ඒක පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ නේද? ඇයි එහෙම කියන්නේ? ඉතින් මගේ කටහඬ ලස්සන මදිද ඔයාට? නැහැ මේකක් නැහැ. මගේ කටහඬ මිහිරි නැද්ද ඔයාගේ සවන් වලට? කවුද මේ? මගේ කටහඬ ඒ මිහිරි මදිද ඔයාට මගේ මට ආකර්ෂණය වෙන්න? Charit Charit ඔයාට මේ අක්කලට එහෙම අකමැති කේස් එකක් මුකුත් නැහැ නේද? මකි එහෙම කිසිම කාටවත් අකමැත්තක් කියලා නැහැ. ඕන ඕන එක කොහොම කැමති මම. ආ හා හා හා. දැන් මේ කලින් කතා කරපු කෙනාද මේ කතා කරන්න කියලා දන්නවද? නෑ විනස් වෙන කෙනෙක් නේ. හරි කටහඬ වල දෙකින් ඔය වැඩිපුරම කැමති කොයි කටහඬද කියන්නකෝ. එහෙම කුවත් දැන් දෙන්නෙක් එක්කෙනෙක් තරහ වෙනවනේ.
කමක් නෑ චරිත, මං ඒක විඳ දරා ගන්නම්, ඒක ප්‍රශ්නයක් නෑ. මං දන්නවා මට සාමාන්‍යයෙන් නිකන් ටකරන් වගේ තියෙන්නේ කියලා. මං දන්නවා මම මේ ඔයා ඒක නිසා ඔයාගේ ඒක කමක් නෑ මට, ඒක දුකක් නෑ. මං ඔයාව කියන්නේ මං ඔයාව හොඳට මාව බැන්දොත් මං ඔයාව හොඳට තේරුම් ගන්නවා. හිසාන්තයේ සිට පාදාන්තය දක්වා මං ඔයාව හොඳටම තේරුම් ගන්නවා. ඒක ගැරන්ට් කරනවා මට. චරිත් මේ දැන් ඔයාට මාව ඕනේ නැහැ, මාව ඕනේ නැහැ. දැන් අර ඔයාට ඔත් එක මෙච්චර වෙලා කතා කරපු කෙනාව ඔයාට කටහඬින් පොඩ්ඩක් නිකන් ගෙස් කරන්න බැයිද කවුද කියලා? කවුද කියලා? ඒ කියන්නේ මේ කටහඬ අහලම නැහැ. අහලම නැහැ චරිත්. හොඳයි, හැබැයි වාසනාවන්තයි. මොකද මේ කටහඬ අහපු කට්ටිය ගොඩක් අම්බෙර පුපුරලා තියෙනවා. ඔයාම කියන්නකෝනේ මෙයාට කවුද කියලා ඔයා. චරිත් මාව දන්නේ කොහොමද? මාව සැලැජ්ජා වෙන්නේ. නෑ නෑ, ඔයාම කියන්නේ ඒව දන්නේ නැති වෙන්නේ. මොකද චරිත් 105ක් ඉන්නවා TikTok. මට එච්චරවත් නෑ. ඉතින් මාව දන්නේ නැති වෙන්න පුළුවන් චරිත්. චරිත් මම මේ යුරේනි නොෂික කියලා එක්කෙනෙක් කතා කරන්නේ. අනේ කොහොමද අක්කේ? ඔන්නේ අක්කේ ගානවනේ ඔක නෙමෙයි. අක්කේ ගෑවරි චරිත්. අපි පොඩි කාලේනේ ප්‍රෝග්‍රෑම් බැලුවේ. පොඩි කාලේ ඉඳලා චරිත් මාව බැලුවේ. කොයිගෙන චරිත් වයස කීයේ ඉඳලා වගේද මාව ටීවී එකේ බැලුවේ? ඒක මං ඉස්සර මතක නැහැ. ටීවී එකට ආපු කාලේ ඉඳන් බැලුවේ. එච්චර නාකි නෑ චරිත්, මට තව 25යි. 25 මීට අවුරුදු ගානකට කලින් නේද? මේ දැන් ඔයා මොකද කියන්නේ? යුරේනීට පරිප්පුවක් හදලා දීලා ඒක ලැගිතර නතර වෙලා ඉන්න කැමතිද? නතර වෙන්න මං කැමති නෑ. උනාට උයලා දෙන්න පුළුවන්. උයලා දෙන්න පුළුවන්. එහෙනම් චරිත් මාව එක දවසකට ඔයාගේ මොනාද ඔය හදන රහ කෑම වලට ඉන්වයිට් කරනවද රස බලන්න? අනිවාර්යෙන්. ආ, thank you චරිත්. ඒකත් ඇති මට. ඒකත් ලොකු සතුටක්. චරිත්, ඔයාට මේ කතා කරේ අපි Hiru FM එකේ, Hiru FM top 40 එකෙන් අද ඇවිල්ලා තියෙන්නේ අපේ යුරේනි. හොඳද? අනේ thank you, thank you. Thank you චරිත්, ඔයාට සුපත්තන හැම දෙයකටම තව තවත් හොඳට වැඩියෙන් දියුණු වෙන්න කියලා. බොහොම ස්තුතියි. Thank you very much. Thank you. Bye.